අපි ගිය සතියේ මේ ප්‍රකාශ තන්තු බැලුවා. බැලුවා නේද ප්‍රකාශ තන්තු? එක එක පාටින් බැලුවේ නැද්ද? බැලුවා බැලුවා ටීචර්. බැලුවා ටීචර්. එක එක පාටින් බැලුවා ලස්සනට එළියේ එනවා. කොබාර හිටපු නැති ආත උසන්. සෆා විතරද හිටියේ නැත්තේ? දෙන්න. එතකොට ප්‍රකාශ තන්තු කියලා අපි කිව්වේ මේ මෙන්න මේ ආලෝකය ගමන් කරන මෙන්න මේ කෙඳි ජාතිය. ඕගොල්ලන්ගේ අච්චුපතේ දාලා තියෙනවා පිටු අංක. කීයද පිටු අංක? प्रकाश अलंकर निर्माण अदलतीदा चुट्ट बल मे එතකොට ගිය සැරේ පාඩම විනාඩියක් බලා ගන්නකෝ. මම කැමරාව පෙන්වන්න. හද්ද නැද්ද? එතකොට සපා මේ බලන්න. මම කැමරාව පෙන්වන්න. ඔය සපා පේනවද? ඔව් දේශමට පේනවා. මේ බලන්න. මං ටෝච් එක අයින් කරා ඔෆ් කරා හරි? प्रकाश तंत्री मनोद अलंकार पाटे अरे मीडिया එතකොට දැන් අලුතෙන් ටෙලිෆෝන් ලයින් යන්නේ මේ වගේ. ටෙලිෆෝන් දුරකථන රැහැන් යන්නේ මේ වගේ. අපි ඒක ලිව්වද? ඔව් ටීචර්. ඔව් ටීචර් ලිව්වා. ලිව්වා. දැන් තව එකක් කියලා දෙන්න හදන්නේ මේ ප්‍රකාශ තන්තු වලින් ගන්න වැඩ. අච්චුපතේ බලන්න පිටු අංක. අච්චුපතේ පිටු අංක 82 ටීචර්. असू एक
असु एके पेना द मैंने वैसा ना उपकरण यार दाल आती है ना मैंने मेक मांग किया ना मैंने मेक देखा ये दिखा केंद्र का टीचर मेक के नाम आती है ना वहाँ आती मकाद्दा नाम है एंडोस्कोपियक एंडोस्कोपियक ओके करने वैदे यहाँ ना දැන් අපි මේ බඩේ ඉන්නේ හිටියාම කොහොමත් අපිට කන්න වෙලාවක් නැහැ නේද දැන් මේ බලන්න වෙන වැඩේ හරි ඔන්න ඔතනින් ඔහොම ගිහිල්ලා මේක තියනවා එකක් මේකට මොකද කියන නම मेके जीर्ण युष इसमें जातिया सावे वेनवा आहार जीर्णे करन्न उदा हुए अतु इसमें जातिया सावे वेनवा आहार दिलवान्न ओमना वेन देखो ओगो लोग देखे काला के इसको याने अत्ता कियान मरन ना टीचर मेहाद ටීචර් ඈනේ කෑම එක තියෙන්නේ අපේ බෑග් එක ඇතුලේනේ පිටේ තියෙන කෑම එක තියෙන්නේ බෑග් එකේ බෑග් එකේ තිබ්බට මෙතෙන්ට කෑම එක ආවේ නෑනේ ඊට පස්සේ වෙන වැඩේ අහන්නකො ඔන්න දැන් ඉතින් ඉස්කෝලේ තහයි එහෙම ඉස්තාරයි වගේ කතා වෙන්න රහසනි මයික් ඕෆ් කරන්න එතනින් සද්ද ඇහෙනවා හරියට මෙදබන්න මේක බලන්න ප්‍රහසනී මයික් ඔෆ් කරන්න නෑ කළු කොලේ ගන්නේ මේ නේ 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 ප්‍රහසනී මයික් ඔෆ් කරන්න ප්‍රහසනී හවු හා දැන් මේකේ දිරවන්න දෙයක් නෑ ඇයි කෑවේ නෑනේ බඩගින්නේ ගියා දුවගෙන බස් එකට ගිහින් පන්තියට යනකොට හතමාරයි ගාත කියන්න ඕනේ ගාතා කියලා ඉවෙන්නකොට ඩීජේ නෝ පන්තියට දැන් කන්න වෙලාවක් නැහැ ඕගොල්ලෝ. ඕගොල්ලෝ බඩගින්නේ. හතරවෙනි පීරියඩ් එකට පස්සේ පීරියඩ් එකේ නම් පස්සේ හතරවෙනි පීරියඩ් එකෙන් පස්සේ නම් ඉන්ටර්වල් තියෙන්නේ. හතර පීරියඩ් එකේ යන ටීචර් ඉන්ටර්වල් එකનો චුට්ටක් උගන්වනවා. එතකොට බත් මුල ලියනකොට බෙල් එක ගහනවා. දැන් කන්න වෙලාවක් තියෙනවද? නැහැ. කන්න දෙයක් නැති වුණාට බත් එක බෑග් එකේ තිබට හරියන්නේ නැහැ දැන්. මේ ඉස්ම සාවේ වෙනවා අපේ බඩේ. දැන් මේ ඉස්ම සාවේ වෙන්නේ ආහාර දිරවන්න. දිරවන්න ඉස්ම සාවේ වුණාට මේකේ ආහාර තියනවද දැන්? නැහැ ටීචර්. ආහාර තියනවද? නැහැ. කෑවේ නැහැ. දැන් මේ ජීර්ණ උස හොදවඩ කරනවා. මේ ජීර්ණ උස මොකද කරන්නේ? දිරවන්න දෙයක් නැහැනේ මේ බිත්තිය දිරවනවා. ගොගුල් මාස් කෑවහම ඒව දිරවනවා වගේ මේ මේකේ බිත්තිය දිරවනවා දැන් හොඳයි නේද වැඩේ බිත්තිය දිරවුවාම බිත්තිය මොනවද හැදෙන්නේ තුවාල තුවාල හැදෙනවා අන්නේ ලෙඩේට කියනවා මොකක් කියලාද ගෑස්ට්‍රයිටිස් 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 ආ
उपकरण संबंध करना मेक मोन तंतु प्रकाश प्रकाश तंतु प्रकाश तंतु चूटी कैमरावा कैमरा मिथन बलनवा मोन बलने उपकरण मुखदे आल बल मंदे अर्दे वे मुखरण भावितरा मेव मुखद एक ඒ පරීක්ෂණේ ඉවර වෙනකම්ම කැස්සාවේ කැස්සේ නැද්ද ඉතින් මේ ඔබ මොකක් කරි දානකොට නේද මේ වාසේ ටීචර් නම් නැතුණා පාලේ ඉවර වෙනකම්ම කැස්සාවේ ඉතින් ඒ නිසා ඉතර වද වෙන්න ඕනේ නැ උදේට මයිකෝ කරන් උදේට බත් කටක් කාලා යන්න බත් කටවල් දෙකක් කාලා යන්න හසයි තමයි වතනේ බත් කටවල් දෙකක් माइक ऑफ करना आपका मला टीचर हो माइक ऑफ करना आपका मला हां मैं उदेट बात कटवाल देखा खाला यान पुलवान नेद अमारुवी कोहमत अम्मा बात उयनवानी ए हिंदा देन दन्नोने बडे तुवाल हदनवा कियला बात कटवाल देखा खाना नाम बेरी कमन ने बात पिंगाना खाना नाम वेलावक ने बात पिंगाना खाना वेलावक ने බත් කඩවල් දෙකක් කාලා යන්න පුළුවන් නේද? හෙට ඉඳලා අනිද්දා ඉස්කෝල. බත් කඩවල් දෙකක් කාලා යන්න. හරි? නැත්තම් ඉතින් දායි හොදේ. හා. හරි? ඒකට කැමති නම් බත් කන්න ඕනේ නැහැ. කැමතිද ඒකට? කැමති ඉන්නේ? කෑ කෑ ඉන්නේ. මොකක් ඩොක්ටර් මේ ඩෝච් එක ගහලා බලන්නේ මෙහෙම එහෙම් පේන්නේ නැහැ නේ හින්න එළිය යවනවා මොකෙන්ද යවන්නේ මේ කෙන්දින් යවන්නේ මේක යවන්න පුළුවන් දවඩගෙන යවන්නේ වෙල වෙලා ඒකේ අග කැමරාවක් අයි කළා බඩේ තුවාල ඔක්කොම පරීක්ෂා කරා හරි දැන් අපි ප්‍රකාශ තන්තු නේද අන්තිමට ලියලා තියන්නේ කවුද මෙතෙන්ටම ලියා ගන්න දැන් ප්‍රකාශ තන්තු මේ මේ උපකරණය ගැන කියන ලියා ගමු शरीर अभ्यंतरय निरीक्षणे किरीम संदहा
शरीर अभ्यंतर ඇතුළත शरीर अभ्यंतर निरीक्षण කිරීම සඳහා प्रकाश तंतु योदन लद प्रकाश तंतु योदन लद शरीर अभ्यंतर निरीक्षण කිරීම සඳහා प्रकाश तंतु योदन लद एंडोस्कोपय एंडोस्कोपय अकुरु बलला लियन्न अकुरु वरद्दो कोप वेन्नई वेन्ने एंडोस्कोपय एंडोस्कोपय नाम उपकरणय योदा गन्न වරහන් ඇතුලේ ලියා ගන්න මොනවද ආමාශගත තුවාල ආමාශගත තුවාල ආමාශගත තුවාල පිටු පොඩක් අයිත් කියන්න බලන්න අයිත් කියන්න මේ සපා ඈ ටිස්ට දැන් කියෙබු එක දැන් කියෙබු प्रकाश तंतु सहित एंडोस्कोपे यदागनी वरहंग तुले आमाशगत तुवाल मे मेक आमाशय मेव आमाशगत तुवाल आमाशगत तुवाल टीचर का दिनो नद ओन्ने बहु विट देनवा मे ओकट पेत्तक रोज़ पाट पेट्टा पेपर में इंटरेस्ट हापला कान नहीं है ग्लास टीट टीचर अन्न दें कापूए ऐसी हापला में तो टीट जा डाइजी ने दे मैडम बोर्डा पाके आये किया ने बोलूं आंधे पाके दे सफा किया है ये शरीर अभ्यंतरे निरीक्षण කිරීම සඳහා प्रकाश तंतु सहित एंडोस्कोप යොදා ගනි වරහන් ඇතුලේ ආමාශගත තුවාල කියලා ලියා ගන්න. මගේ සතිය හිටපු නැති අය ඉන්න හින්දා මම මේක පෙන්නුවේ. මේ බලන්න මේ රේණු බලන්න එළිය වැටෙන හැටි ඔන්න ඕෆ් කරා. अन्न लाइट का दम मामे नीचे एक ही अरे केंद्रीय वाले तीन ने प्रकाश तंतु द ओ केंद्रीय वाले प्रकाश तंतु दा दिला ये तारी लस्सन है मेरे को पत्तू कर हमने ये माल्लोल रेल वाले दा ला दिए मेरे भाई पेनों ने दोप कर हमने पहली है ना दें टीचर टीचर की ये साथी है क्योंकि एडवेल्ट पिटू की याती आंदो उन्दर हाँ ये साथी एडवेल्ट आप ही हिट अपेक्के ने किए ना हम हाँ मेलिशा पिटू की याती आंदो तो मेलिशा की ये साथी एडवेल्ट सीआर पिटू कौन लड़का लग गया सीआर पिटू सुनाई सुनाई टीचर देखा टीचर पिटू सुनाई क्या ने कॉला हाया आउ टीचर सुनाई प्रयोजन कथा कर इन्नी कथा कर प्रयोजन की सत्य शाकवल आहार निष्पादन
පෙනීම ලබා දීමට පෙනීම ලබා දීමයි ප්‍රකාශ කරන්නේ. දැන් ඕගොල්ලෝ අහලා තියෙනවද මේ ඇහි සුද ඇවිල්ලා කියලා එක? ඔව් ටීචර්. ආච්චිලා සීයලාගේ ඇහි සුද ඇවිල්ලා කියනවා. ඇහි සුද ඇවිල්ලා කියලා කියනවා. මොකද මේ ඇහි සුද ආයෙනවා කියලා කියන්නේ? ටීචර් ඇහැට කාචයක් දාන්න ඕනේ නේද? අන්න හරි හරියටම හරි. අන්න ඒක තමයි මේ කියන්නේ. ඇහි සුද වෙනවා කියන්නේ මේ ඇහි තියනවා මේ විදිය කාචයක්. මේක ඕගොල්ලෝ දන්න උත්තර කාචයක්. මේ විදිය කාචය මෙච්ච ලොකු කාචයක්ද? මෙච්ච ලොකු කාචයක් ඇහි තියනවා. පොඩි කාචය ඇහි හැටියට එපා. ඒ කාචේ නැද්ද? එළිය හරහා හොඳින් මේ කාලෝකේ යනවා. මේ කාචය හොඳට කියලා. දැන් වයස්ගත වෙනකොට වෙන වැඩේ අහන්න. වයසට යනකොට වෙන වැඩේ. දැන් මේ වගේ අවර්ණයි තමයි බිත්තර සුදුමදි. බිත්තර සුදුමදි මේ වගේ අවර්ණයි නේද? ඔව් ටීචර්. හැබැයි බිත්තරේ තැම්බුවාම මොකද වෙන්නේ? තැම්බුවාම සුදු පාටයි. මේ ඇහි මෙහෙම තියෙන කාචය මේහා මෙහා හොඳට පේන කාචය කල්ගත වෙනකොට උණු වයසට යනකොට තම්බපු විතර සුදුමදේ වගේ වෙන. දැන් අපේ තියෙන මේ විදියනේ වයසට යනකොට මේක තම්බපු විතර සුදුමදේ වගේ කාචය මොන පාට වෙනවද? කරගෙන මේ පාට වෙන ඔබ හිටිය सुधुपाट वेच्च काचे हरहा ආලෝකය ගමන් කරන්නේ නෑ නෑ පාරාන්ද වෙනවා. ඇහැට පේන්න නම් ඇහැට ආලෝකය යන්න ඕනේ. දැන් සුදු ඇවිල්ලා මේ විතර සුදු මදේ වගේ වෙලා ඇහි කාචය දැන් ආලෝකේ යන්න. දැන් මෙලීෂා කිව්ව කරන වැඩේ අලුත් කාචයක් දැන්. දැන් මේ කාචය තියන් ඉඳලා වැඩක් නෑ. මේ කාචය දැන් මොකද කරන්නේ? ගලවලා අලුත් එකක් දැම්ම. හා බොහෝ ඉදා ගන්නවත් දැනේ. ඒක ගලවලා අයින් කරලා ඒ වෙනුවට හොඳ කාචයක් දාන්න. හොඳයි නේද වැඩේ? කීචා අපේ 100ට දැම්මා. ආ වෙදි. එතකොට ආන්නේ කරගෙන. ඔය ඉන්නේ කාචය දාපු කට්ටිය කාචයක් අයින් කරලා දාන සදාවාමන්න මෙඩිචලයි 100ට දැම්මා. ඉතින් කාටවත් දාන්න වෙයි වයසට යන බය වෙන්න එපා. ඕගොල්ලන්ටත් ඉතින් 60 70 වෙනකොට දාන්න වෙයි. හරි. එතකොට එහෙම කරමු. දැන් එහෙම කරන එක අමාරු වැඩද? ලේසි වැඩද? ඇහුවාම ත්‍රිදෙනවනේ. අපෝ නේද? ඇහුවාම ත්‍රිදෙනවනේ කරන්න ඕනේ නැහැ. ඒ හින්දා දැන් ඕකට දැන් ආලෝකේ පාවිච්චි කළා ලේසර් කිරණ. ලේසර් කිරණ පාවිච්චි කරලා माइक ओके दादा टीचर दादा मैं दादा
रिकॉर्ड करना क्या रिकॉर्ड होने कमान आलोके पाविच करला सुधा आयिंग करन्न पुलुवा हरि अपि दैन एक लिया गा दैन नंबर किये देखा देखा ले वे ऐसे ऐसे सुध इवात किरीम टीचर अरे सर किवा किवे वाक्य केकलिया नोनी मी दें किए ने कटे थे नहीं नहीं दें मैं भी नहीं कर किया हाँ टीचर अलग नंबर याद आ लिया ऐसे सुध इवात किरीम ऐसे सुदैवत किरीम हर द सेट कम हर द सेट कम क्या है मुकद हार्ट बाईपास करना हार्ट के लेटे को हार्ट के मेंटेन मेंटेन हार्ट के ना मतलब मेंटेन नहीं ना मेंटेन दिए नहीं ඇතුලේ එළිය නෙවෙයි ඇතුලේ හાર્ට් එක. අඩි ඩිගන්. එතකොට හර්ද සත්කම්. ඇසේ සුදයිවත් කිරීම. හර්ද සත්කම්. කමා. ආමාශගත තුවාල. ආමාශගත තුවාල. අර බඩගින්න හිටියාම හැදෙන එක. एक ने मांग की बात कटाल देखा काले अन्य के लिए स्कूल वैडी है पर देखा काले अन्य को हाँ माशे का तो वाले वलट प्रतिकार किरी में दी प्रतिकार किरी में दी प्रतिकार किरी में दी पामेन बैठे नहीं लिए ना लेसर लेसर किरण लेसर किरण योदा गानी लेसर किरण योदा लेसर आला कर दी क्या कहने का है इन्हें पे हम अरे क्या अंडा नमस्कार मानती जगह के डिलीश साउंड टॉक करती बट मैं सुगंध उसके कहने का है ना देख रहा है इन्हें मैं ले उधर मैं अभी सांस से लेने वाली हूँ ना बता साउंड डैम इतने टीचर किए हम टीचर मांगे साथे हिन्ने किए मुझे कर किरण है जो दागन ठीक होने में देंगी लगे एक देंगे तो ना मैं असुए के असुएके उड़ा दंपाट कोटुआ के तीना कतावा किया न को अभी काठार किया वन टीचर किया ने को मटा हिन ना ऐसा नहीं थे हिन ना ते दिन वो आगे में साउंड रेडी करेगा अन्ना में फोन ने के टीचर का हापाट कोटुआ दे अंकिया वन ने दे अमतर धन
असु 81 मगे केना दिन असु एके इहार गन बरन समहर मीदुमा नदी महा मार्गये गमन किरीम पवा ने 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 एकर समहर हटवल उस मड नगिली वल සමහර දිනවල ඇතුළු කාමර දිවා කාලයේදී ආලෝකවත් කිරීම සඳහා ප්‍රකාශ තන්තු යොදාගෙන හිරු එළිය මෙම තන්තු තුලින් යැවීම මගින් කාමර ආලෝකවත් කරයි. කොහොමද වැඩේ? දැන් උස ගොඩනැගිලි හැදුවහම කරවලයිනේ. දැන් කරවල වුණහම කොහොමද ගන්නව? ඔක්කොම දාලා නවත එළිය ගන්න කොහොමද මේකෙන් එළිය ගන්න? කොහොමද වැඩේ? මේ කැලි පිටියක් දාලා තියෙනවා කාමරයට ඒකට ඉර එළිය වැටෙනවා එතකොට කාමරයට එයා ලෝකේ හම්බෙන එතකොට ලයිට් බිල් ගෙවන්න ඕනේ නේ ඈ නිකම්ම කාමරයට එළිය වැටෙනවා ෂොක් වැඩේනේ මේ ඉර කියලා හිතන්නකො මේ ඉර නා වොන්න දැන් කාමරයට එළිය වැටෙනවා එක්ස්කියුස් මී ටීචර් ටීචර් එතකොට රෑට කොහමද එළියට එන්නේ ආ රෑට ලයිට් රෑට ඉතින් මේ ලයිට් තමයි මං කියන්නේ දවල්ද රෑට කරත් දෙයක් නෑ දවල්ද නැත්තම් දවල්ට ලයිට් බිල් ගෙවන්න ඕනවා එතකොට දැන් අපි කියන්නේ වෙන එහෙකට අපි යනවා කියාගමු ළඟ නම් ඕකත් තිබ්බේ උදේ කතර ඕකත් තිබ්බේ නෑ ඒකත් ඕකනේ මේ නෙගිනු මොනවා හෙන්න මේ පහසරණයට මොකක් හරි ප්‍රශ්නයක් ඔතන නේද පහසරණි මොකක්ද ප්‍රශ්නේ කියන්නේ ඔයාගේ පහසරණි කතා කරන්නේ ඊළඟ එක නම්බරේ විනෝදාස්වාදය විනෝදාස්වාදය ලබා දීම විනෝදාස්වාදය ලබා දීම විනෝදාස්වාදය ලබා දීම ඒකට ආලෝකය යොදා ගන්න හරි අපි දැන් ආලෝකයේ ප්‍රයෝජන තමයි ලාශිනී කතා කර කර ඉන්නේ එතකොට විනෝදාස්වාදය කියන්නේ විනෝදෙට ඕගොල්ලෝ සංගීත සම්දර්ශනයක් බලන්න ගිහින් තියෙනවා නෑ ටීචර් ඕ ටීචර් බලලා තියෙනවා ඕ ටීචර් ගිහින් බුදු අම්මෝ බල් බලලා තියෙන තරම් සින්දුව කොයි හැටි වෙතත් බල් බල් තියෙනවා නේද හැමතැනම ඇදලා ගස් උඩයි ගස් යටයි හැමතැනම අපි ක්‍රිස්තියානි වෙන්න ඕනේ නෑනේ නත්තල් ගහ සොය අපි හදන්නේ දෙසැම්බර් 25ට එතකොට නත්තල් ගහ වටේ ලයිට් බල්බ් බැලලා දෙන්න ලස්සනයි විනෝදාස්වාද කවුදන්නේ බල්බ් බැලලා දලා තියෙන එක විනෝදාස්වාදයේ විනෝදෙට ටීචර් අර සෙල්ලම පුකරන වෙලාවල අපිට බල්දාන තියෙන ආ සෙල්ලම් බඩු වල ඕගොල්ලන්ගේ ක්‍රීඩා භාණ්ඩ වල එක එක ලයිට් පත් වෙන්න හදලා තිනවා ආයි ආයි කොහෙද කියන්නේ අනේ ටීචර් තියනනේ දිග කඩුව නැහැ ලයිට් එක දැන් මේ රෑ ගිහින් තියනවාද මේ වෙඩින් එකට ඔව් ටීචර් ආ බෝ රෑ තියෙන වෙඩින් වල බල්බ් බැල් බලන්න එපැයි රෑ තියෙන වෙඩින් වල බල්බ් බැල් ආපු අර එළියේ තියෙන ගස් ඔක්කොගේම බල්බ් බැල්ගේ ඒ එළියේ තියෙන ගස් වල බල්බ් බැලදලා තියෙන්නේ අපිට පාර පේන්නද
विनोदास्वादे स्टेज स्टेज सिंधु सिंधु पाट हतक लाइट गाँव रिकॉर्डिंग मे आलोके उत्सव अभी हेमदाम गेदाट दिखा विनोदे मे ओगोल दीन अरे पेरेहर वाले अलिया के अरे अलियाट अंदर अंदमा पेरेहर यार अलियाट अंदमा अंदर असन अंदमा लाइट पड़ते उदाहरण उदाहरण एक तोरान बोले उदाहरण एक का तोरान बोले बल्ब है तोरान वाला बल्ब देखा नाताल का सरसीमा नाताल का सरसीमा नत्तल का सरसीम संधा संगीत संदर्शन संधा अलियान मनोद पेरहरे पेरहर वाली अलिया
हा करंडु सरसी पेरार वाल वाला दी आलिया तुम हा करंडु सरसी टीचर मुदा नमुके क्रीडा बांड टीचर पेरार वाल वाला दी एक तय माता हैं मुकाद लिया है अलिया तुन्हा करंडु सरसी मसला संगीत संदर्शन संदर्शन वैसा केला भी तराने बाल बैल आदि नॉन एको नहीं तराने एको नहीं ठीक है तो माय वैसा नहीं नहीं वैसा कुछ और नेसल आप ही होगा नहीं तराने बाल बैल आदि फूड वाला लाइट पास तो किरी मार फूड वाले टे दाने लाइट ओ ठीक है तो माय क्यों वैसा बहुत नेसल की लग रहा है लाइट पास तो संगीत अब तोरने वाला सुपरस्टार है हमें वही बड़े चटान दिए नहीं देगा कार्निवल कान्ने कार्निवल में कार्निवल में वही हमें टीवी के याना हम गांव पढ़े चटान वही सुपरस्टार तोरने वही में तोरने वाली हम बालान बताने लाइट ये लाइट के तो कुछ आविनो दस आदेश है बाहर दिल्ली ये लाइव राई मैदान को हो मातन हवसा हाइंग मित्र पास से अपि क्या मुराय हाथ तट अपि याना को हैरी गामना कौन वध पार दे पैते लाइट आलोके तमाई पार पे नरांगी दिन पार दिए ना लाइट ऐसी ने तब कोचर लाइट पत्ते ना अध बाल बेल ने सैरसीली बोर्ड ये वाटे आलोके नेतु बे लाइट कपा पुलाव की हमारा तोड़ने दे रहे नो नहीं किसी का त्याग नहीं लाइट कपा पुलाव की किसी का त्याग नहीं नहीं बुद्धूरस वो ये बुद्धूरस वाला वो ये हांडी वाला हाई कर लेती है लास्ट है ना बुद्धूरस वाला ये वे वाला ना कोचर एलईडी पत्ते ना देखिए रहने ये तो पटे एनिसा अपि ये लगा नंबर ये तो याना वाह कौन ये लगा नंबर तीन बोर्ड तीन बोर्ड माना कब चल रहा था ना बहन ये लगा नंबर है नंबर है संया संध्या संज्ञा
stop ප්‍රතු එකෙන් කියන්නේ stop කියලා කියන්නේ. එතකොට ඒ නිසා සංඥා සඳහා සංඥා සඳහා ආලෝකය භාවිතා වෙනවා. එක අපි දාමු මොකද්ද මාර්ග සංඥා. සංඥා අකුරු හරියට ලියා ගන්න. සංඥා අකුරු හරියට ලියා ගන්න ඕන. මාර්ග සංඥා මේ බෝඩ් එක බලලා අකුරු ලියා ගන්න ඕනේ හරියට. මාර්ග සංඥා. සතු කා කොළ. මාර්ග සංඥා තියෙනවා රතු පහ කොළ. සතු තියෙනවා. ටීචර් ටීචර් දුම්රිය මාර්ග වලත් අර කොඩියක් වන්නකොට කොළ. ඊට පස්සේ පහ තියෙනවා. ඔව් ආලෝකය නෙවෙයි නේද එතන? අපි ආලෝකයේ කතා කරන්නේ මාර්ග සංඥා තියෙනවා දුම්රිය මාර්ග වල රතු කොළක මාර්ග සංඥා තියෙනවා. ටීචර් ප්‍රදීපාගාර වල අන්න මොකක්දනේ ප්‍රදීපාගාර කියන්නේ? ටීචර් නවුවට මුදෙදී සංඥානි කුත් කරන්නේ ප්‍රදීපාගාරෙමයි. ප්‍රදීපාගාර කියන්නේ ඒ වගේ සංඥාවක් තමයි දෙන්නේ. මොකද දෙන සංඥාව? ටීචර් මොකද ප්‍රදීපාගාරෙන් දෙන සංඥාව? ටීචර් එයාපෝට්ස් වල තියනා නේද? लाइट हाउस लाइट हाउस है क्या है प्रदीपागार दें मेकिंग एलिया एलिया निकूट करना एलिया निकूट कर दें ये तो करते हैं कहाँ तो मैं एलिया प्रयोजन नेवसना नेवल्टा नेवसना नाविक निवरेंद्र දැන් බලන්න මහ රෑ හරි මහ රෑ දවල්ට නම් කොට බිම් පේනවා රෑට මෙන්න මේ බෝට්ටුවේ යන එක්කෙනාට මේ බෝට්ටුවේ යන එක්කෙනාට ඔරුවේ යන එක්කෙනාට කොහොමද මෙයා අතරමං වුණත් කොට බිම් හොයාගන්නේ සිත්තර කරුවට පේනවද නෑ එතකොට මෙයා තාතින් පේනවා ආලෝකයක් දැන් මෙයා දන්නා මොකක්ද දැනගන්නේ මෙන්න මේ පැත්තට ගියොත් මොකක් හම්බ වෙනවද කොඩ බිමක් හම්බ වෙනවා මේ පැත්තට ලයිට් හවුස් එකට මෙයා අර පැත්තට ගියොත් ආපෝ මුහුද අතරමංගි එතකොට ඒ නිසා මේ ආලෝකයෙන් දෙන සංඥාව මෙතන කොඩ බිම කියන සංඥාව තමයි දෙන්නේ එතකොට දෙක දාලා ලියාගමු ප්‍රදීපාගාර ප්‍රදීපාගාර ලියාගන්න ලයිට් හවුස් එක ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ ඉන්න පැත්තේ කොහෙද ලයිට් හවුස් තියෙන්නේ ගැත උසන් ගාල්ලේ ආ ගාල්ලේ කක් තියෙනවා ඔයා ගාල්ලේ දිසල ඔටිද ආ ගාල්ලේ තියෙනවා මාර්ගවල තියෙනවා එතන කොග්ගල තියෙනවනේ කොග්ගල තියෙනවා එකක් පොග්ගල් දෙනවා. අලුතර පැත්තේ ඉන්න එකේ තව තියෙන තැනක් කියන්න. අලුතර පැත්තේ ඉන්න එකේ කියන්න තව ප්‍රදීපාකාරය තියෙන තැන ලයිට් හවුස් එක. කොහෙ තියෙන කලුතරට කිට්ටු. බේරු වල තියෙනවා. බේරු වල තියෙනවා යාපනේ. එතකොට මේ මාතර පැත්තෙන් එහාට ඔයා හම්බන්තොට පැත්තට ගියාම තියෙනවා මහා රාවණා කොටුව කියලා එකක් තියෙනවා කුඩා රාවණා කොටුව කියලා එකක් තියෙනවා දෙකයි
प्रदीपागार देवंदर प्रदीपागार देवंदर पैते दिशा की हिंदी ना देवंदर ये देवंदर प्रदीपागार विस्तर प्रदीपागारे मंग उड़े ट्रिप अमाइए प्रदीपागारे उड़े दिन मुखदान दाने प्रदीपागारे उड़ेट उसम एक देवंदर तीन प्रदीपागारे अटी एक हेट कुस अटी एक हेट अनीर उसे लंका वटेम तीयनवा लंका वटेम तीयनवा विसि हतरा लंका सीतीम महारावण को कुडा रावण को मेतन गाल मात्र पोगल तीन हरी मेतन तीन बेर वाले का बला मेतन कोलमेकोयागे मे वटे अवर अतर मूड अन्न अतन बीमाला आलोक संज्ञा गोड बीमा गोड बीमा गोड बीमा इतना मेघोल हरवे अतर मांगे हरी उदाहरण लिया प्रदीपागार पहा लिया सपा पहाड़ रावण को महारावण को गाले मातरे पोगल बेरवल यापने ओके दुने दी मे प्रदीपागार लाकुन इतनी बल प्रदीपागार सफा तवे का किया अरे और अपने काले नास्ते नो पीछा पीछा करना होया करना ओगो लांगे सिटियां बोती है ना सिटियां वाले प्रदीपागार लपुन कल्ला दिनो हरी हैप्पी मेह मलिया का लंका आवे प्रदीपागार विसी हातरा कैत हाँ उन्न सनुमी दम्मा लोक रूपया सनुमी प्रदीपागार दम्मे नंदी के क्या ने सनुमी गालु मोदरे प्रदीपागारे गाले प्रदीपागारे देवुंदरे प्रदीपागारे महार प्रदीपागारे कुडारावना प्रदीपागारे पेदुरुतुडुव प्रदीपागारे पाउल तो दो प्रदीपागारे मन्नार में प्रदीपागारे मन्नार बतिये ना ने ओ टीचर मन्नार बतिये ना
मन्नारम कुडारावण महारावण गालु कोटु वडे गालु मोद गालु मोद गालु गालु मोदर गालु मोदर क्या ने गोल फेस नी ओटी गालु मोदर अत्ती ना गाल लेती है ओटी गाल लेती है आई थी ना टीचर पेड़ तोड़ू है फाउल तोड़ू है पेड़ तोड़ू है पारवी तोड़ू है फाउल तोड़ू है क्या ले कुत्ती हैं फाउल तोड़ू ओह ठीक बेर वाले दो के नया टीचर मेकअप हिंदू और पता मेके आटा ही थी अन्य नया टीचर बेर वाले का क्या ना बेर वाले का तीन है क्या अभी अभी गालू पर यार उन्होंने बेर वाले का पेन आए का इमानगी भी बेर वाले तो मैं खालू तरह ऐट है मैं मेली शादा ना ने बेर वाले पेन तो लोग नालू जुमने तो या ओ डीच मान देख का अभी यार मैं बेर वाले पढ़ी पा रहा है उन्होंने मेली शादी ना अनविस्तर है मेली शालू जुमने मेली शाल की इतनी बेर प्रदीपागार विसिहतर प्रदीपागार मैं तो नगीन ना पुलवा उड़े टम। टीचर क्लास यूरन की उड़े। टीचर एक ही उड़ने की हट्टू वाले की हैं मूलू ऑप्कम पेरा। भैया बेर वाले का नगदा तो मैं मेलीशा। नहीं टीचर मैं एक ऐने अपने इससे रोया आज चले हैं मैं नगला थी ना। बेर वाले का तो। ओ। ओ ये कहता है मांगी दंग मैं तब से दंग क्लास आलोके प्रधान දැන් අපි හදන්නේ පොතේ අභ්‍යාසය ඉවර කරන්න. එතකොට මේ පාඩම ඉවරයි. පොතේ අභ්‍යාසය පිටු අංක අපි බලපෙ හොයාගත්ත එකන ලිව්වා නේද තෝමස් අල්වා එඩිසන් කියලා. ඔව් ටීචර්. ඔව් ටීචර්. පිටු අංක 83 පිටු අංක 83 සහ पलवनी प्रश्न तुंदे මේ ඔය මාස්ටර් ගයිඩ් පොත නේද කරන්නේ නෑ නෑ මාස්ටර් ගයිඩ් නෙවෙයි මේක ඒක කී වෙනි පිටුවද ටීචර් අහුන්නේ ඒකේ 83 ඒක ඉවර කළා මාස්ටර් ගයිඩ් කරමු 8384 කියවන්න ඕනේ නෑ ඉස්සෙල්ල කරමු මාස්ටර් ගයිඩ් නෙවෙයි ඕගොල්ලන්ගේ पालवेनी
प्रश्न हम लास्टे प्रश्न तुंदेनवा हतरवनी उत्तरे दाल सिस्टम हरी तुन सर कि मको समाट सिग्नल नगे प्रश्न मे ऑनलाइन करना तुन सर क्यूवा सर खाली तुन सर कि हरी हेमोम लैस्ती प्रकाश निवेदी वाणे एक चंद्रादीप्त वस्तु की देख सूर्य आलोक प्रभाव की तुन आलो ग्रहालोक अदीप्त वस्तु एक एक देख पामनी देख देख तुन पामनी तुन सियाल निवरदी हतर एक निवरदी नवे दिनादि समल्या कियन्न एकम आय फरक मेलिसा ने किवेद ना टीचर ना टीचर मट किवे समल्या एकम महत प्रकाश वलिन निवरदि वन्ने चंद्रया दीप्त वस्तु की सूर्य आलोक प्रभाव की ग्रहालोक अदीप्त वस्तु वे उत्तर तमाय एकहा देख पमनी देखहा तुन पमनी सियल निवरदीय एकक्वा निवरदी नवे අහත ප්‍රකාශවලින් නිවැරදි වන්නේ චන්ද්‍රයා දීප්ත වස්තුවකි සූර්යා ආලෝක ප්‍රභවයකි ග්‍රහලෝක අදීප්ත වස්තුන් වස්තුන් වේ පළවෙනි එක හා දෙක පමණි දෙවෙනි එක දෙක හා තුන පමණි තුන්වෙනි එක සියල්ල නිවැරදිය හතරවෙනි එක එකක්වත් නිවැරදි නැවේ දැන් උත්තර දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න उत्तरे तोरण में मेंडिस उत्तरे तोरण मैं सोचता हूँ अब तो मैं सोचता हूँ एवॉन मेंडिस उत्तरे की ये दें अभी बालो චන්ද්‍රයා දීප්ත වස්තුවක්ද නෑ දීච හඳට එළිය කොහෙන්ද සූර්යා චන්ද්‍රයා අදීප්ත වස්තුවක් එහෙනම් අපි තෝරන උත්තරේ එක තියෙන්න බෑ අපි තෝරන උත්තරේ එක තියෙන්න බෑ ඇයි චන්ද්‍රයා අදීප්ත වස්තුවක් ඊළඟ සූර්යා ආලෝක ප්‍රභවයේ බෞද සූර්යා ආලෝක ප්‍රභවයක් තමයි ග්‍රහලෝක අදීප්ත වස්තුවේ ග්‍රහලෝකයක නමක් කියන්නේ හරි ටීච ग्रहालोक नम तमाय पृथ्वी दीप्त वस्तु दीप्त वस्तु दीप्त दीप्त लाइट होने दानी मदेना
එතකොට එහෙනම් හරි 2යි 3යි හරි. එතකොට උත්තරේ उत्तरे अंक दे मैडम दल लियान नोने द नहीं नहीं होमवर्क अभी दें साक्षात चाकर द मनोवर लियान ने दें दिए नहीं होंदे ढागे नहीं अरे अभी इसीन प्रश्न वितरक ने वे अभी एके वाटा पिटा वा इसीन बेल वाटा आरा मुक्को कता करना हरी ये इंदा नेतु हमें प्रश्न उत्तर ये लेते ना ने वे मंगे वटपिटा कथा करना पेन मेस उड़ी मुखर दिना पेन तीयते पेन मेस उड़ी मे महगणना तीयन पैंग बेडाकने पेन तीय मोले वरकोट दिया रोम इलाक देख हसूतुने असूतुने रोम इलाकं देख एक निवेदि प्रकाशे तोरण एक याने तुनाक्प वेरदि जालय वीदुरु मल वीदुरु पारदुष्य वे हरिद वेरदि ये प्रकाश है टीचर टीचर सैदी पारदुष्य කියන්නේ මොකද්ද පේනව මෙන්න මේ වගේ හොඳට එහා මෙහා පේනවා නම් හොඳට එහා මෙහා පේනවා නම් පාරදුෂ්‍යයි වාහන වල ඉදිරිපස වීදුරු හොඳම උදාහරණය excuse me teacher එක වැරදි excuse me teacher एक वैरदी मगर तेरी इंद्रा वैरदी मालवी इधर थी अनीशा एक पारा पारा माशकाय मालवी इधर थी अनीत का वातुरा का ना मौका दे दिया नहीं माशकाय जाले का ना मौका दे दिया नहीं जाले हमें तीसरे में पारा जाले पारा दूसरे जाले ना नहीं ना क्या नॉनी पीरी सिद्धू जाले की अलग क्या नॉनी පිලිසිතු ජලය කියන්න ඕනේ පාරදුෂ වෙන්න. නැත්තම් අර මඩදියෝ ජලය පාර වාෂකයි. සමහර මඩදියෝ ජලය පාර ආන්දයි වෙනෝදයක් පේන්නේ. මේ නිසා ජලය දෙනවා නම් පිලිසිතු ජලයද මඩ වතුරද කියලා අපිට දෙන්න ඕනේ. එතකොට පළවෙනි ප්‍රකාශය හරිද වැරදිද? වැරදි. වැරදි ටීචර්. මඩදියෝ මල් වීදුරු කොහොමත් පාර වාෂකයි. මේ නිසා වැරදි. ඊළඟ දෙවනි ප්‍රකාශය ජලය පොලිතීන් තෙල් කඩදාස් පාර භාෂකයි මොකද අරදී ටීචර් අරදී ටීචර් ඒකත් වැරදි පොලිතීන් ගාති කීයක් තියනවද කළු පොලිතීන් තියනවා කළු පොලිතීන් टीचर टीचर එහෙනම් උත්තරේ කීයද? අංක 4. 4. කාඩ්බෝඩ් එක කියන්නේ කීයටවත් එහා මෙහා පේන්නේ නෑ. නැති ද්‍රව්‍ය. අපේ බිත්තිය. බිත්ති පාරාන්දයි. පාරාන්දයි.
किसीम शब्दा excuse me teacher अभी करने ओगलांगे में पोते असु हतरवेनी पिटुए अभ्यास हाँ टीचर थैंक यू दुमा पिरुनो कुस्सी अगर क्या वाले सफा दुमा पिरुनो कुस्सी अगर वहाँ ले ही अति सिदुरा तुलिन आलोके गमन मार्गे निरीक्षणे कल है कि वाने दुमिन पिरुनो बाबा वात्य पार बास का वन बैविनी दुमिन पिरुनो विटर वात्य पार दुष्य वन बैविनी दुमिन पिरुनो विटर वात्य पारान पारान दवन बैविनी दुमा मगिन आलोके उरावन्ना बैविनी उत्तरे अदौसागनी ने किया न दो यार बुद्धिनी मैं तुम्हारी किया न उत्तरे तो आपको हम आपको किताब ले रंगीन है अशरण सभी पे माइक ऑफ कराने එතකොට උත්තරේ දාලා කියන්න කිව්වේ කාටද මං බුද්ධිනීට අත උස්සගෙන හිටියනි බුද්ධිනී බුද්ධිනී මෙතුමලී අත උස්සගෙන ඉන්නේ උත්තරේ කියන්නද නැත්නම් පරණ උස්සපු අතද දන්නේ එම් තේරෙන්නේ සෙනුක දිනෙත් කියන්න උත්තරේ දාන්න සෙනුක දිනෙත් උත්තරේ දාලා කියන්න दिना दे उत्तरे दाल किया ने ये शानी उत्तरे दाल किया ने දොමින් පිරුණු විට වාතයේ පාරාන්ද වන බැවිනි. ආ ඒක නම් හරියන්නේ. දෙහංස කියන්න. පළවෙනි උත්තරේ නැහැ. දොමින් පිරුණාම වාතය දෙක පුරා ගන්නා බැවිනි. उत्तरे तो कोटे दोमिन पीरुनो बीटे वातया पारदृश्य बैविनी अरे पार दृश्य वन बैविनी पार पार पीरुना बैविनी दुमा पीरुना हम बकते बैने वाते हैं पार भाषक कबीनो पार भाषक कबीनो पार दृश्य किया ने वाहन एक ඉදිරිපස වීදුරුවක් වගේ හොඳ පැහැදිලි. දොමින් පිරුණු විට වාතය පාරභාෂක වන බැවිනි. උත්තරේ දෙක. ටීචර් එක උත්තරේනේ පාරභාෂක කියලා තියෙන්නේ. ආ එක තමයි. එක දොමින් පිරුණු විට වාතය පාරභාෂක වන බැවිනි. උත්තරේ එකද ටීචර්? उत्तर एक प्रश्न उत्तर देखो किए वाला सनमी टीचर देवनी है कि नहीं है टीचर मेरा जीन
उत्तरे क्या ना कावर वाले दुमिन पिरुनो एक दुमिन पिरुनो के वाले तो आरे भाषक बने बैविन पार भाषक बने वाले वाते वाते पार दुष्य वाला माय तीन ने वाते पार दुष्य ये तो बड़ा माय आप इधर होंदर का पेन ने वाते तुड़े दुमा पिरुनो हम पार भाषक එතකොට උත්තරේ එක එක දැන් එතකොට අපි යනවා දෙවනි ප්‍රශ්නෙට යට තියෙනවා වචන ටික කියවන්නේ වචන ටික කියවන්නේ ලාෂිනි අයියෙන් කියන ඊහිසක් ශක්ති හිරු එළිය පාරාන්ද පාරදෘශ්‍ය සරලලේකීය සංඥා ආලෝකය ඒ වචන ටිකම කියවන්න යේෂානි ඊහිසක් ශක්ති හිරු එළිය පාරාන්ද පාරදෘශ්‍ය සරලලේකීය සංඥා ආලෝකය देवनी प्रश्न देवानी लोगों को प्रश्ने आसुव आते हैं केवल में ये शमें तीसरी प्रश्ने पाराहान सुलाती वचने वाली सुजुसु वचने तोरा के ने हिस्सा न पुरवाना अरे नहीं कर क्या बारे नहीं कर आलोक है हिस्सा ना विशेष है कि ऐय वाक्य शक्ति विशेष आलोकय शक्ति विशेष आलोकय शक्ति विशेष की ईट पासे ए आ ए आ मार दया का गमन करा तरला रेखी ये वो अरे तरला रेखी मार दया का गमन करा देशानी उतरे दाल क्या करे ए सरल रेखीय मार्गे का गमन कराई सरल रेखीय मार्गे का गमन कराई आलोकय समाहार द्रव्य तुलिन गमन नोकराई एवेनी द्रव्य पारांद पारांद द्रव्य ले सहदिन वे आलोक किरणयक गमन करण දිශාව දැක්වීමට අපි ඊහිසක් ඊහිසක් යොදා ගනිමු ඊහිසක් යොදා ගනිමු බොහෝ මාර්ග සංඥාවලදී ආලෝකය යොදා ගනිමු සංඥා ආලෝකය සංදේ සංඥාවලදී ආලෝකය යොදා ගන්නේ ගැබ්බිය අවධානය
ලබා ගැනීමට දැන් හරිද හරි ටීචර් දැන් මේ ඡේදෙම කියවන්න පුළුවන් එක්කෙනෙක් අත උස්සන ඉස්තෙන් ටික දාලා ඡේදෙම කියවන්න පුළුවන් එක්කෙනෙක් අත උස්සන් මේ ශානි ඡේදෙම කියවන්න ඉස්තෙන් ටික දාලා අනිත් අය අහගන්න ආලෝකය ශක්ති විශ්ති එය සරල එකී මාර්ගයක ගමන් කරයි ආලෝකය සමහර ද්‍රව්‍ය තුලින් ගමන් නොකරයි එවැනි ද්‍රව්‍ය පාරාන්ද ද්‍රව්‍ය ලෙස හැඳින්වේ ආලෝක කිරණයක ගමන් කරන දිශාව දැක්වීමට අපි සංඥා ආලෝකය යොදා ගනිමු නෑ 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 වැරදුන වැරදුන ආලෝක කිරණයක ගමන් කරන දිශාව දැක්වීමට අපි ආලෝක දිශා लोकदानी ඒ ඡේදේ එහෙම කියවන්න ලාශිනිය ඉස්තන් ටික ඔක්කොම දාලා අපව ආලෝකේ ශක්ති විශේෂයකි ඒ සරල රේඛීය මාර්ගයක ගමන් කරයි ආලෝකේ සමහර ද්‍රව්‍ය තුලින් ගමන් නොකරයි එවැනි ද්‍රව්‍ය පාරාන්ද ද්‍රව්‍ය ලෙස හැඳින්වේ ආලෝක කිරණක ගමන් කරන දිශාව දැක්වීමට අපි ඊහිසක් යොදා ගනිමු බොහෝ මාර්ග සංඥාවලදී සංඥා ආලෝකය යොදා ගන්නේ වැඩි අවධානයක් ලබා ගැනීමට සුමික්ක ජයසිංහ කියන්නේ ඡේදෙම ඉතින් ටික ඔක්කොම දාලා ආලෝකයේ ශක්ති විශේෂයකි එය සරල රේඛීය මාර්ගයක ගමන් කරයි ආලෝකය සමහර ද්‍රව්‍ය තුලින් ගමන් නොකරයි එවැනි ද්‍රව්‍ය පාරාන්ද ද්‍රව්‍ය ලෙස හැඳින්වේ ආලෝක කිරණයක ගමන් කරන දිශාව දැක්වීමට අපි ඊහිසක් යොදා ගනිමු බොහෝ මාර්ග සංඥාවලදී ආලෝකය යොදා ගන්නේ වැඩි අවධානයක් ලබා ගැනීමටය හරියට හරි හොඳ පැහැදිලිව කිව්වා හා මැඩම් සංඥා කියන වචනේ එන්නේ කොතෙන්ද සංඥා කියන වචනේ එන්නේ කොතෙන්ද කොතෙන්දවත් එන්නේ නැහැනේ නැහැ ටීචර් කින්නේ ඒක එන්නේ නැහැ ඒක වැඩිපුර තියෙන බොහෝ මාර්ග සංඥා හැබැයි මේ සංඥා කියන තැන ඉස්සර තිබ්බනම් හරි හරි බොහෝ මාර්ග සංඥා වලදී ආලෝකය යොදා ගන්නේ වැඩි අවධානයක් ලබා ගැනීමට අපිට සංඥා කියන වචනේ ඕන වෙනවද නෑ ටීචර් ඕන වෙන්නේ නැහැ ඒක වැඩිපුර තියෙන අපි ඉතින් තියන ඔක්කොම දාන්නේ නැහැ ඉතින් වැඩිපුර තිබ්බට අපි මොනව කරන්නේ ඒක කොතෙන්දවත් ඕන වෙන්නේ ටීචර් හිරුවෙලිය තියන්නේ වැඩිපුර හිරුවෙලිය තියන්නේ වැඩිපුර නේ ආ ඒක කිස්තෙන් තියන්නේ 1 2 3 4 5 6 නේ මතර කීයක් තියනවද අටක් තියෙනවා අටක් නෙවෙයි ටීචර් 9ක්ම තියෙනවා අවයක් තියනවා ටීචර් මචං අටක් තියෙනවා වචන ඉතින් වැඩි ඉතින් වැඩි තිබ්බට ඉතින් කරන් දෙන්නේ වැඩි තිබ්බයි කියලා අපිට ඔකම දාන්න බෑනේ මේ වැඩි මොකට දාන්නේ නේද වැඩි අපිට වැඩ නැහැ ඉතින් පැටලෙන්නේ ඈ වැඩි වැඩි ආ පටලවන්න පටලවන්න ඕගොල්ලෝ ඉතින් පටලවෙන්න ඕනේ නැහැ පටලවන්න හැදුවට අපි මොකටද පටලවෙන්නේ මොන පැත්තකට වෙන්නේ පටලවෙන්නේ නැතුව වැඩි වැතර තිබිච්චාවයි අපිට ඔක්කොම වචන ඕනේ නැහැ හරි අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ඒකට වචන දීලාද? නැහැටි නැහැටි ච. ඒකට වචන දීලා නැහැ. ඒකට අතින් දාන්න වෙනවා. අතින් දාන්න වෙනවා. පළවෙනි එක කියවන්නේ දිනෙත් අංජන. අමා විසින්ම ආලෝක නිකුත් කරන වස්තු දීප්ත වස්තු ලෙස හැඳින්වේ. හරියට හරි. ඒකම කියන්න දෙහංශ.
අමා විසින්ම ආලෝකය නිරුත් කරන වස්තු. තමා විසින්ම ආලෝකය නිරුත් කරන වස්තු. වස්තු? දීප්ත වස්තු ලෙස හැඳින්වේ. දීප්ත වස්තු ලෙස හැඳින්වේ. රෝම ඉලක්කම් දෙක කියවන්නේ තිෂානි. තමා විසින්ම ආලෝකයෙන් නිකුත් නොකරන වස්තු අදීප්ත වස්තු ලෙස හැඳින්වේ. තමා විසින්ම ආලෝකයෙන් නිකුත් නොකරන වස්තු අදීප්ත වස්තු ලෙස හැඳින්වේ. ඒකත් හරි. දැන් තුන්වෙනි එක. තුන. තුන. කියවන්නේ සෙනුක දිනෙත්. ආලෝකය ගමන් කිරීමට ඉඩ දෙන අතර පැහැදිලිව අනෙක් පැත්තේ ඇති වස්තුවද දැකීමට හැකි ද්‍රව්‍ය පාරදෘශ්‍ය ආලෝකය ගමන් කිරීමට ඉඩ දෙන අතර පැහැදිලිව අනික් පැත්තේ ඇති වස්තුද දැකීමට හැකි ද්‍රව්‍ය පාරදුෂ්‍ය. පාරදුෂ්‍ය. ඊළඟ හතර. හතර කියවන්නේ අත උස්සගෙන ඉන්නවනේ සාෆා කියන්නේ හතර. ආලෝකය ගමන් කිරීමට ඉඩ දෙන නමුත් අනෙක් පැත්තේ ඇති වස්තුව පැහැදිලිව දැකිය නොහැකි ද්‍රව්‍ය පාරභාෂක. හරියට හරි. ඒකම කියවන්න මේ දැන් මේ ඇත්තට මේ ළමා ඉන්නවා. මොකද මේ කියවන්නවත් කැමති නැත්තේ. සනුගණිතවර ප්‍රශ්න කියවන්න සනුගණිතවර. ආලෝකය ගමන් කිරීමට ඉඩ දෙන නමුත් අනික් පැත්තේ ඇති වස්තුව පැහැදිලිව දැකිය නොහැකි ද්‍රව්‍ය. දැකිය නොහැකි ද්‍රව්‍ය මොකද්ද? ආලෝකය කියන්නේ පාරභාෂක. අන්තිම එක කියවන්නේ. අන්තිම එක කියවන්නේ තිසාරි සහන්ස. ආලෝක කිරණ රාශියක එකතුව අභිරසාරි ලෙස හැඳින්වෙන්නේ. නෑ. ආලෝක කදම්බ. කදම්බ. සෙනුක දිනේ උත්තර. සෙනුක දිනේ උත්තර දාලා කියන්නේ. ආලෝක කිරණ රාශියක එකතුව ආලෝක කදම්බයක් ලෙස හැඳින්වේ. හරියට හරි. ආලෝක කිරණ රාශියක එකතුව ආලෝක කදම්බයක් ලෙස හැඳින්වේ. සනුම්මි අදෝසගෙන ඉන්නවා. සනුම්මි වාක්‍ය පහම කියවන්න හරියට දාලා. තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු. තමා විසින්ම ආලෝකය නිකුත් නොකරන වස්තු අදීප්ත වස්තු. ආලෝකය ගමන් කිරීමට ඉඩ දෙන අතර පැහැදිලිව අනික් පැත්තේ ඇති වස්තු කීමට හැකි ද්‍රව්‍ය පාරදෘශ්‍ය ද්‍රව්‍ය. ආලෝකය ගමන් කිරීමට ඉඩ දෙන නමුත් අනික් පැත්තේ ඇති වස්තු පැහැදිලිව දැකිය නොකැ දැකිය නොහැකි ද්‍රව්‍ය පාරභාසක. ආලෝක කිරණ රාශියක එකතුව පාර අන්ද. ආලෝක රාශියක එකතුව ආලෝක කදම්. ආලෝක කදම්බ. රාශිනී වාක්‍ය පහම කියන්න හරියට. ආලෝක කදම්බය. නෑ නෑ එකේ ඉඳලම කියන්න රාශිනී. තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු අදීප්ත වස්තු වස්තු ලෙස හැඳින්වේ. තමා විසින්ම ආලෝකය නිකුත් නොකරන වස්තු අදීප්ත වස්තු ලෙස හැඳින්වේ. ආලෝකය ගමන් කිරීම
ඉඩදෙන අතර පැහැදිලිව අනෙක් පැත්තේ ඇති වස්තුවද දැකීමට හැකි ද්‍රව්‍ය පාර දෘශ්‍ය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ආලෝකයේ ගමන් කිරීමට ඉඩදෙන නමුත් අනෙක් පැත්තේ ඇති වස්තුව පැහැදිලිව දැකිය නොහැකි ද්‍රව්‍ය පාර භාෂික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ආලෝක කිරණ රාශියක එකතුව ආලෝක කදම්බ ලෙස හැඳින්වේ. මේ ගල් කත උසගෙන ඉන්න උත්තර කියලා නේද? ඔව් ටීචර්. ආ වාක්‍ය පහම කියන්න ගල්ක. දාලා. තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු දීප්ත වස්තු ලෙස හැඳින්වයි. තමා විසින්ම ආලෝකය නිකුත් කරන නොකරන වස්තු ආදීප්ත වස්තු ආලෝකයේ ගමන් කිරීමට ඉඩ දෙන අතර පැහැදිලිව අනෙක් පැත්තේ ඇති වස්තුව දැකීමට හැකි ද්‍රව්‍ය පාර දෘශ්‍ය ආලෝකයේ ගමන් කිරීමට ඉඩ දෙන නමුත් අනෙක් පැත්තේ ඇති වස්තු පැහැදිලිව දැකිය නොහැකි ද්‍රව්‍ය පාර භාෂක ලෙස පාර භාෂක ආලෝක කිරණ රාශියක එකතුව ආලෝක කදම්බය. හරියට හරි. දැන් ඔක්කොම හරිද? දැන් ඔක්කොම හරිද අභ්‍යාස පස්සේ පාඩමේ? ඔව් ටීචර් හරි. ඔව් ටීචර්. දැන් මොනව හරි එතනින් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ලියා ගන්න බැරි වුණා නම් මොකක් හරි වුණා නම් අහන්න. 83 84 පොතේ අභ්‍යාස. ටීචර් පොතේ අභ්‍යාසෙ ලියන්න ඕනිද? ඔව් ලස්සන අකුරෙන් ලියන්න. ලස්සන අකුරෙන්. ලස්සන අකුරෙන් ලියන්න ඕනේ. එහෙම මේ ගාලා ගන්න නැතුව හොඳද? වෙලාව ගියාට කමක් නැහැ. ගෙදර නිකන් ඉන්නේ. වැඩක් තියෙන ගැක්කේ. ලස්සන අකුරෙන් ලියන්න. එතකොට උත්තර ටික ලියලි ඉරි ගහන්න නේද ඕනේ? සිස්තම් තියෙන ඒවා පුරවන්න. ඉරි ගහන ඒ වගේ ප්‍රශ්නේ හරි උත්තරේ විතරක් ලියන්න. හරි ටීචර්. ඉස්තෙන් වල වචන වෙන පාටකින් ලියන්න වෙන පෑනකින් හරි ප්‍රශ්න එක පාටකින් ලියන්න උත්තර වෙන පාටකින් ලියන්න රතු ලියන්න එපා රතු මට දියන්නකෝ ටීචර් මාස්ටර් ගයිඩ් හරිද දැන් මේ අභ්‍යාස ටික ඉවරද හරිද ඔව් ටීචර් ඔව් ටීචර් එනම් මාස්ටර් ගයිඩ් එක ගන්න හා ටීචර් මාස්ටර් ගයිඩ් එක කිවංක කීයද හම්බුන කෙනෙක් කියන්න කිවංක කීයද ටීචර් 54 ටීචර් 54 ලු 54 ටීචර් පිටුව කීයද 54 ටීචර් 54 පිටුව කරලා 55 පිටුව තමයි කරන්න තියෙන්නේ 50 කීයද 54 වචන ටික මල්වීදුරු ටිෂු කඩදාසි පොල් තෙල් අවන්න සෙලෝෆේන් තෙල් කඩදාසි තාර ටිජිෆෝම් විසිට් බෝඩ් කඩුගල් ලී වාතය තුනි වීදුරු කාඩ්බෝඩ් පිරිසිදු ජලය ගඩොල් වාතය රයිස්තු කියන්න සෆා හරි ටීචර් ලයිස්තුවේ දී ඇති වස්තු සුදුසු පරිදි තෝරා පහත දැකෙන වගුව සම්පූර්ණ කරන්න. මල් වීදුරු, අවන්න සෙලෝෆේන්, රිජිෆෝම්, ලී, කාඩ්බෝඩ්, ටිෂු කඩදාසි, තෙල් කඩදාසි, විසිල් බෝඩ්, වාතය, පිරිසිදු ජලය, පොල් තෙල්, තාර, කළු ගල්, තුනි වීදුරු, ගඩොල්. දැන් මෙතන තියෙනවා කීයටවත් එහා පැත්ත පේන්නේ නැති එක කීයටවත් එහා පැත්ත පේනවද ගඩොල් කැටෙන් ඇටිජ් එහෙනම් ඒ ගඩොල් මොකද්ද පාරාද දැන් මෙතන තියෙන ඒවා මේ අත උසලා කියන කීයටවත් එහා පැත්ත පේන්නේ නැති ඒවා
यहाँ पर तो पेन नहीं होती है ना एकाए टीचर कालूगाल हाय आप तीन कालूगाल वाले यहाँ में यहाँ पेन होते हैं टीचर टीचर तार वाले यहाँ में यहाँ पेन होते हैं टीचर प्रिजी फॉर वाले यहाँ में यहाँ पेन होते ली दोरेवा දැන් පාරාන්ද ටික ඔක්කොම කියන්න දින තංජන මෙතන ලැයිස්තෙන් තෝරලා පාර රිජි ෆෝම් බ්‍රිසි පිළිවෙලට කියන්න මොන පේන ඉඳලා පිළිවෙලකට කියන්න මේ යේෂානි මල්විදු कार्डबोर्ड टिश्यू कड़दासी टिश्यू कड़दासी पार आंदने हाँ सॉरी टीचर एक इन्हें ना पार बांश के आवे इधर इधर पास एक विजिट बोर्ड इधर पार खालुगल गाड़ोल इच्छा रहा आप आओ क्या पार आंदने का सब क्या हाँ ठीक है तमाय आप आओ ली कार्डबोर्ड विजिट बोर्ड सारे खालुगाल गाड़ोल मैडम आटे इसला कारण गिया माँ की बुदे ऐहुना दे मैडम ऐहुना मैं किधर हूँ हाँ दे दे दम पारा निकल लिया ते है कि टीचर वाबू तेरे आपास पाहे वाबू आपास पाहे तेरे वाबू आटा लिया न दे टीचर वाबू आटा बैठने उत्तर වගුවට වැඩිද උත්තර? ඔව් ටීචර්. ෆෝම් ලී කාඩ්බෝඩ් මිස්ටර් බෝඩ් ටීචර් අනුගාල් ගඩොල්. ටීචර් එකට දෙකක් එකක සමාදාය ගන්න මම එහෙම ඉන්නේ. තාරයි ලී එකක ලියන්නක තාරයි ලී එකක ලියන්න තොනි දැන්. ටීචර් තාරයි ලී ඔක්කොට වකුරු තුනයිනේ. ටීචර් එක පැත්තක ලියලා අනිත් පැත්තෙන් මම ලියුවේ. सारे लिए लेकर दे। ओ टीचर। यान वचन सेट का।
ඊට පාර ආන්නද? ඔව්. රීජි ෆෝ ලී කාඩ් බෝඩ් තාර කළුගල් ගඩොල් විසිල් බෝඩ්. දැන් මෙතන තියෙනවා හොඳට එහා මෙහා පේනේව. හොඳට එහා මෙහා පේනේව තියෙනවා. ඒවට කියන්නේ මොනවද කියලාද පාර? දෘශ්‍ය. දෘශ්‍ය. පාර දෘශ්‍ය ටික තෝරලා තවසන්න. පාර දෘශ්‍ය ටික. පාර දෘශ්‍ය ටික. තිෂානී net සරණී කියන බලන්න. මල්විදුරු අවන්න සෙල්ෆෝන් ටිෂු කඩදාසි සෙල් කඩදාසි වරදුනා ටීචර් මම කියන්නේ හොඳට එහා මෙහා පේන පාර දෘශ්‍ය ටික කියන්න කියලා ටීචර් අවර්ණ සෙලෝ අතය ජලය තුනි වීදුරු ये तुना ही थी पहले मैंने पहली ये मॉडल है पार दृश्य में सनुमी आवारना सेलोफेन आवारना सेलोफेन देवानी पहली है आते हैं पीरिसी तो जाले आते हैं पीरिसी तो जाले आए तुम कहीं पहली है तुनी वीडू तुनी वीडू එහෙනම් දැන් පාරදෘශ්‍ය පේළියට ඒ ටික ලියන්න. පාරදෘශ්‍ය කියන්නේ පළවෙනි පේළියට. ඒ ටික ලියන්න. දැන් මැද පේළියට මොනවද ලියන්නේ? මල් වීදුරු අවන්න පඩදාසි කඩදාසි පොතල් පළවෙනි පේළියෙන් පළවෙනි පේළියෙන් මල් වීදුරු දෙවෙනි පේළියෙන් ටිෂු කඩදාසි තෙල් කඩදාසි 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 තෙල් කඩදාසි දෙකම යනවා පොල් තුන්වෙනි පේළියෙන් මල් තුනි පොල් තෙල් පොල් තෙල් තුන්වෙනි පේළියෙන් පොල් තෙල් හරි දැන් වගුව හරිද හරි ටීචර් දැන් වගුවයි දැන් අපි යනවා 55 ඉතිරි ටිකට 55 හතරවෙනි ප්‍රශ්නේ ඉරි ගහන එකක් තියෙන. කියවන්නේ කියවන්න කැමති අත උස්සන. ප්‍රශ්නේ කියවන්න උත්තරේ නෙවෙයි ප්‍රශ්නේ කියවන්න. ප්‍රශ්නේ කියවන්න දිනේ තංජන. පහත සඳහන් ඒවායින් පාරභාෂික ද්‍රව්‍ය පමණක් අඩංගු කාණ්ඩය වන්නේ කාඩ්බෝඩ් බොර ජලය සෙලෝෆේන් දෙක ටිෂු කඩදාසි මල් වීදුරු තෙල් කඩදාසි තුන පිරිසිදු ජලය වීදුරු සෙලෝෆේන් හතර කාඩ්බෝඩ් කළු කඩදාසි ලී පාරභාෂක උත්තරේ अरे टीचर देखा टीचर उत्तरे देखा टीचर देखा देखा टीचर देखा टीचर कार्डबोर्ड पार आंधा ही नहीं ओ टीचर तो कौन देने देखा भाषा का ये वाहन देखा देखा ओ पार भाषा का ही देखा दूर तेल काटे था हतरट उत्तरे
කිසුම් කඩදාසි මල් වීදුරු තෙල් කඩදාසි ඒ කියන්නේ දෙවෙනි ඒකෙම රෝම ඉලක්කම් දෙක පහත දක්වන ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න ඒ කියන්නේ තුනක් හරි තුන ආලෝකයේ සරල රේඛීය මාර්ගයක ගමන් කරන්න හරි सूर्य स्वाभाविक आलोक प्रभाव चंद्रया दीप्त वस्तु मीधुमाधिक वाते पाल भाषक उत्तर निगमनय හතර ආලෝකයේ ගමන් කානි සරල රේඛීය මාර්ගයක් බව මාර්ගයක බව ආලෝකය සරල රේඛීය මාර්ගයක මාර්ගයක ගමන් කරන බව ආලෝකයේ ගමන් කරන්නේ සරල රේඛීය මාර්ගයක බවකට අපේ බටෙන් පරීක්ෂණයක් කරේ ඔටි ඊළඟ අර මිටිය ඊතල මිටිය आलोक किरण राशि किरण आलोक अतीत वस्तु दीप्त वस्तु आलोके अंतिम विविध संज्ञा निकुत किरीम संदहा आलोक यदा गन्ना अवस्था एत बहु विट अनतुरक हेंगवीम संदहा यदा गन्ने एक रतु आलोकय देक कोलालोकय तुन तंबिली पहती आलोकय हतर नील आलोकय විවිධ ආලෝ විවිධ සංඥා නිකුත් කිරීම සඳහා ආලෝකයේ යොදා ගන්න අවස්ථා ඇත බොහෝ විට අනතුරක් හැඟවීම සඳහා යොදාගන්නේ එක රතු ආලෝකයේ දෙක කොළ ආලෝකයේ තුන තැඹිලි පැහැති ආලෝකයේ හතර නිල් ආලෝකයේ උත්තරේ එක රතු ආලෝකය අපි අද 55 ඉවර කරන්නේ ඕගොල්ලෝ දැකලා තියෙනව නේද සිග්නල් කණු मनोद हेलीकॉप्टर
එතකොට රැට දවල්ට ලයිට් එක පේනවා කියවකෝ රැට දවල්ට කොහමද රත් ලයිට් එක නැන්නේ නෑ රැට ඕන දැන් මේ වෙලාවේ ඕගොල්ලන්ගේ ගෙවල් ළඟ ටවර් එහෙම තියෙනවා නම් ඒකේ රත් ලයිට් එක පත් වෙනවා මේ කියන්නේ අනතුරක් අඟවනවා එච්චර පාත් කරන්න එපාලු හෙලිකොප්ටර් වලට එහෙම ඇයි ඒ කණුවේ වදිනවනේ කණුවේ වදිනොත් කණුවත් ඉවරයි හෙලිකොප්ටර් ඉවරයි යන මිනිස්සුත් ඉවරයි ඒ හින්දා අනතුරු ඇඟවීමක් තමයි මේ ටෙලිකොම් ටෙලිකොම් මේ ඩයලොග් එක කොයි වගේ ඒකට කණු වල ටවර් වල රතු ආලෝකයේ තියෙන්නේ හෙලිකොප්ටර් වලට අපි කියමුකෝ ගුවන් යානා නම් එච්චර පාතින් යන්නේ නැහැ ඉතින් මේ ටවර් වලට අනතුරු අඟවනවා මේකේ වදී කියලා තේරුණාද එතකොට රතු ආලෝකය නිකුත් කරන එකට මම මේ උදාහරණයක් කිව්වා එතකොට අපි දැන් ආලෝකයේ පාඩම ඉවර කරා ලබන සෙනසුරාද ආ ගෝස් තුනීද ලබන සෙනසුරාදා ගෝස්තු හයද කොහෙද මේ නා ලබන මාසෙනේ එතන ආය පන්ති දින ලබන මාසෙ ඔව් ටීචර් ඔව් ටීචර් එකනේ ඔන්න මාසෙකින් පන්ති දින නෑ එක සතියයි නේ එතකොට ආය පන්ති දින්නේ ලබන සෙනසුරාදා මේ නම් ප්‍රශ්න අහනවද මොනව හරි उत्तर දැන්නම් ඔයගොල්ලෝ පාරදී අම්මෝ තඳුරන්න පුළුවන් තරමට දන්නව මොකද? ඇහුණාද? ඇහුණා ටීචර්. කැමරා ඔන් කරගෙන ඉන්න අය වනම් හොඳටම අඳුනනවා. පාරදී අම්මෝ තා ඔයා ආ ඔයා මේ සමල්ලා නේද කියලා අහනවා මොකද? Thank you ටීචර් හොඳට කියලා දුන්නට. හරි. හරි එහෙනම් තියන්න හරි.